Welcome to my YouTube channel. ඔන්න මං අද ආවා වෙනස්ම බ්ලොග් එකක් අරගෙන. මම මේ වගේ බ්ලොග් එකක් මීට කලින් මගේ channel එකේ දැම්මේ නැහැ. ඉතින් අද girls trip එකක් තමයි ඔයාලා බලන්න යන්නේ. දැන් උදේ 9:00 විතර ඇති. මේ කට්ටිය තව එන්න ඉන්න හින්දා අපි ආවා කා ගියස් එකට. අපිට අද trip එකට අවශ්‍ය කරන දේවල් කීපයක් ගන්න. මගේ අනිත් යාළුවෝ ටික නම් එනකොටම මොන මොනා හරි ගෙනලා තිබ්බා. ඉතින් මට විතරයි ගන්න තිබ්බේ මොනවා හරි. කොහොම හරි මම ගත්තේ මේ දවස්වල මගේ ෆේවරිට් ඩ්‍රින්ක් එකක් සහ ෆේවරිට් ස්නැක් එකක්. මං කැමති කෑම බීම නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉතින් මේ දවස්වල කැමති ඒවා දෙකක් තමයි මම ගත්තේ. මම කිව්වේ නෑනේ අපි අද කොහෙද යන්න කියලා. තවණින්ගෙන් ඒකත් අමතක වෙලා යනවා. අපි අද යන්නේ පට්ටිපොලට. පට්ටිපොල මේ ළඟදී ගොඩක් ෆේමස් වෙලා තිබ්බා. අපිට ටිකක් ළඟයි. හැබැයි ඉතින් මෙච්චර කල් ගිහිල්ලා නම් නෑ. ඉතින් අපේ ෆස්ට් ටයිම් තමයි. අපි ගිහිල්ලාම බලමු පට්ටිපොල කොයි වගේද කියලා. පට්ටිපොල යන්න ඉන්න කට්ටියට මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔය මං ගත්තේ නොයිස් ස්නැක් එක තමයි මේ දවස්වල මගේ ෆේවරිට් එක. එක නෙමෙයි එකක්. තව මාසෙකින් වගේ මේ ෆේවරිට් එක අලුත් ෆේවරිට් එකකට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි මේ ට්‍රිප් එක යන්න ප්ලෑන් කරේ ජූලි වල වගේ ඔගෝස්ට් යමු කියලා තමයි ට්‍රිප් එක දාගත්තේ. ඉතින් ප්ලෑන් කරපු විදිහටම යන්න හම්බුන එක ගැන නම් මට සතුටුයි. මොකද අර දන්නවනේ යාළුවෝ ට්‍රිප් යන්න ප්ලෑන් කරාම ඒවා යන විදිහ ප්ලෑන් කරනවා විතරයි යන්නේ නැහැනේ. ඔන්න අපි නම් ප්ලෑන් කරපු විදිහටම ඔන්න යනවා. අපි සෑහෙන් කාලකින් තමයි හැබැයි මේ ට්‍රිප් එකත් යන්නේ. මොකද එලෙවල්ස් වලින් පස්සේ යාළු හම්බෙනවා අඩුයිනේ. ඉතින් මන්නම් හරිම සතුටින් තමයි අද ගමන යන්න ගෙදරින් ආවේ. අනිත් අයත් එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් කැරකිලා කැරකිලා බැලුව මොන හරි ගන්න තියෙනවද කියලා. හැබැයි ඉතින් මොකදම ගන්න හිතුනේ නැහැ. අර මගේ ෆේවරිට් දේවල් දෙක විතරයි ගත්තේ. මගේ ෆේවරිට් ඒවා දෙකක් තමයි මම යාළුවන්ටත් අද අරන් දෙන්නේ. ඒක ඔර දන්නවනේ මොකක්ද කියලා. ඉතින් මම කියන්න නටන හිතනවා. දැන් අපි යන්නේ මේ දෙක බිල් කරලා අපේ වාහනේට යන්න. අපිට තව 3 දෙනෙක් වගේ ගන්න තියෙනවා. ඉතින් එයාලා කලින් එනවා කිව්වට කලින් ආවේ නැහැ. ඉතින් අපි බලමු එයාලා කීයට එයිද කියලා. අපි දැන් මේ ටික අරගෙන යනවා අපිට තියෙන වැදගත්ම වැඩක් කරගන්න. මොකක් හරි වාහනයක ගමනක් යනවා නම් ඒ වැඩේ නම් අනිවාර්යෙන් කරගන්න ඕනි. නැත්තම් ඉතින් යන්න වෙන්නේ නැහැ. ඔන්න අපි වාහනේට ආවා. දැන් අපි යන්නේ ෂෙඩ් එකට. ෂෙඩ් එකට ගිහිල්ලා අපි කෙලින්ම යනවා අනිත් 3 දෙනාව ගන්න. මොකද ගොඩක් පරක්කු වුණත් අපිට යන්නත් පරක්කු වෙනවානේ. ඔන්න ටික වෙලාවකින් දෙන්නෙක් නම් ඇවිල්ලා ඉන්නේ. තව එකෙක්ව අපිට ගන්න තියෙනවා. එයාව අපි නියතලාවෙන් තමයි ගන්නෙ. මං කිව්වනේ මම යාළුවන්ව හම්බෙන්නේ ගොඩක් කාලෙකට පස්සේ කියලා. හැබැයි යාළුවත් එක්ක යාළගේ විස්තර කතා කරන්න නම් මට බැරි වුණා ඇත්තරම. මම කාලකින් යන ට්‍රිප් එකක් නිසා ට්‍රිප් එක එන්ජොයි කරා. අපි අද දේශලාවට ගිහිල්ලා දේශලාව පැත්තෙන් බොරලන්දර ගිහිල්ලා ඒ පැත්තෙන් යන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමුක දේශලාවට ගිහිල්ලා. දැන් අපි ඉන්නේ දේශලාවේ. දේශලාවේ දැන් අපේ යාළුවා එනකන් අපි ඉන්නපැයි. ඔන්න යාළුවත් ආවා. එයානම් බය වුණාද කොහෙද වීඩියෝ කරනවා දැක්කාම. දැන් තියෙන්නේ අපිට කෙලින්ම පට්ටිපොලට යන්න. ඉතින් පාරවල් නම් කවුරුත් දන්නේ නැහැ. මැප් එකක් දාගත්ත එක පැත්තකින්. එහෙනම් අපි යමු. වීඩියෝ එකේ සවුන්ඩ්ස් නම් මට දාන්න විදිහක් නැහැ. ඒ වුණාට ඔයාලට මගේ වොයිස් එක තියෙනවානේ.
ඔන්න ඉතින් යන ගමන් පිස්සු විකාර කියවනවා අපි සේරමලා. එවනම් කොහොමත් සවුන්ස් දහන්න බෑනේ. මොකද කාලෙකින් යාළුවෝ දෙක හම්බුනාම එක එක දේවල් කතා කරනවා, එක එක දේවල් කරනවානේ. දැන් තමයි අපි බොරලන්දට ආවේ. බොරලන්නේ ඉඳන් ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් අපි යමු. තව ටවුන්ස් දෙකක් පාස් කරගෙන යන්න ඕනි මං හිතන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නැවැත්තුවා. බලවගයක් ගන්න ඕනි කියලා යාළුවෝ දෙන්නේ ගියා. දැන් හරි. අපි ආයෙ අපේ ගමන කන්ටිනියු කරා. මම නම් අද වීඩියෝස් ක්ලිප් ගත්තා ගොඩක්. ඒක තමයි ගොඩක්ම කරේ. අන්න මං කිව්වනේ අපි කවුරුත් පාර හරියටම දන්නේ නැහැ කියලා. මම තමයි Google Maps වලින් පාර කිව්වේ. අයි පොඩ්ඩක් මට ෆෝන් එක බලන්න අමතක වුණා. ඉතින් අපිට පාර වැරදුනා. අපි යන්න ඕනි තැනින් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තමයි දැක්කේ අපි යන්න ඕනි තැන පාස් කරගෙන ඇවිල්ලා කියලා. ඉතින් ඔන්න ආයේ හරගෙන යනවා මට බැන බැන. ඔන්න මේ ඒරියා එකෙන් පස්සේ තමයි හොඳටම අර නුවරඑළියේ සීතල දැනෙන්න ගත්තේ ඇඟට. ඒ සීතල දැනෙන විදිහට මං මාර ආසයි. මොකද මං ආසම පැත්තක් තමයි නුවරඑළිය. මෙතනට යද්දී නම් මාර ලස්සන වියූ එකක් තිබ්බා. මම කොහොමත් උස තැන්වල වියූ එකට මාර ආසයි. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන මෙන්න මේ පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඒක ලොකු පාරකුත් නෙවෙයි, සාමාන්‍යයෙන් පොඩි පාරක්. මෙහි වගා කටයුතු කරලා තියෙන්නේ මොකක් හරි වගා ක්‍රමයකට අනුව. මට මතක නෑ හැබැයි වගා ක්‍රමයට කියන නම නම්. හැබැයි ඉතින් ඒකේ පෙනුම නම් මාර ලස්සනයි. සීතලයි එක අමුතු ලස්සන ෆීලිංගයක් තමයි දැනෙන්නේ ඇඟට හිතට. ඉතින් මං ආසයි එකට. වෙද රිපෝට් එකේ නම් පටිපොලට අද වහිනවා කියලා තිබ්බේ. හැබැයි ඉතින් වැස්සක් කියා වැහි පොදයක්වත් තිබ්බේ නැහැ. මගේ යාළුවෙක් අද කට්ලට් සරන් ඇවිල්ලා තිබ්බා. අපි අර දියතලාවෙන් ගත්තේ අන්න එයා. ඒක මාර රසයි. මම ඒ වගේ කට්ලට් එකක් කාලා නැහැ මීට කලින්. ඉතින් ඒක රසයි. ඉතින් තැන්කියු සමාධි ඔයාගේ කට්ලට්ස් වලට. ඔන්න දැන් නම් අපි පට්ටිපලට ඇවිල්ලා ඉන්නේ. මෙහි හරිම ලස්සනයි. මේ අපි යන පාරේ මට ඇවිදගෙන යන්න හිතුණා. ඒ පාර හරිම ලස්සනයි. දැන් අපි ඉන්නේ පටිපල ස්ටේෂන් එක ළඟ. අපි පොඩ්ඩක් නැවතුණා ස්ටේෂන් එකට ටිකක් ගිහිල්ලා එමුයි කියලා. මාරම අවුව දවසක් හදනම්. ඉතින් අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරගෙන මේ දවස්වල හැමෝම යන පටිපොලේ ප්ලේස් එකක් තියෙනවනේ. අපි ඒකට තමයි ගියේ. අන්න අපි අන්තිමට ප්ලේස් එකට ආවා. අපිට මේ තැන හොයාගන්න බැරුව මීට මිට කලින් ආපු යාළුවෙක්ගෙන් අහගෙන තමයි මේ තැන හොයාගත්තේ. ඔන්න ෆයිනලි අපි ආවා අපි බලන්න ආපු තැනට. හැබැයි දැක බොඩෝස් වෙන විදිහට නම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. හැබැයි මේ තැන නම් මාර ලස්සනයි. මේ ප්ලේස් එක තියෙන්නේ පට්ටිපල ස්ටේෂන් එකෙන් ටිකක් පල්ලෙහැට එද්දී. අපි යන දවසේ මේ ඇලපාරි වතුරත් ගොඩක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි ඇලට බැස්සේ නැහැ. හැමෝම ෂූස් දාගෙන හිටපු හින්දා. ඔන්න මං කවදාවත් දැකලා නැති දෙයක් දැක්කා. රිලවෙක් නානවා. ඉතින් මං මීට කලින් දැකලා නැහැ. එදා තමයි මුලින්ම දැක්කේ. එයාලා නාලා ෆැමිලි එක පිටින් අවුව තපිනවා. ඉතින් එයාලව තමයි දැන් පෙන්වන්න තියෙන්නේ ඔයාලට.
අර තියෙන හැමෝම ඉඳගන්න ෆොටෝස් ගන්න තැන. එතන අපිට ඉඳගන්න වෙන්න හැවගේ ඉන්නවන කට්ටියක්. අපි ඉතින් බලාගෙන හිටියම් මෙයාලගේ සෙල්ලම්. අනික මන්නම් හරිම බයයි මෙයාලා හපයිද කියලා. ඉතින් වැඩිය කොහෙටවත් ගියේ නැහැ. එයාලා යනකම් පොඩක් වෙලා හිටියා. මං හිතන්නේ එයාලට මොනව හරි අපි දෙයි කියලා වෙන්නදී බලාගෙන ඉන්නේ. ඔහොම ටිකක් වෙලා ඉඳලා එයාලා ටික ගියා. ඊට පස්සේ තමයි අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා මෙතන බලන්න පටන් ගත්තේ. පේන කැලෑව අස්සේ නම් හෙන රිලව් සෙට් එකක් ඉන්නවා වගේ. ඉතින් කවුරු හරි පටි බල මේ ප්ලේස් එක බලන්න එනවා නම් කෑම හැම ගෙනෙද්දි පොඩක් පරිස්සමෙන්, මොකද මෙයාලගෙන් ඔයාලට කරදර වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් මේ කට්ටියම තැන් තැන් වල ඉඳගෙන මොනා බලනවද දන්නේ නැහැ. ඉතින් අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මෙයාලා කරන දේවල් බලාගෙන හිටියා. අර අතන කවුරු හරි ටින් එකකුත් දාලා ගිහිල්ලා තිබ්බා. ඇත්තටම ඒ වගේ දේවල් කරන එක නම් හරිම වැරදි. මොකද මේ වගේ ලස්සන තැනක් ඒ වගේ දේවල් නිසා විනාශ වෙනවනේ. ඉතින් කවුරු හරි මේ වගේ දේවල් කරනවා නම් අනේ ප්ලීස් කරන්න එපා කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. මෙයාලා හරිම කියුට්. මම ඉස්සරේදම්ම වඳුරු පැටියෙක්ට හරි රිලව් පැටියෙක්ට හරි මාර ආසාවෙන් හිටියේ. ඒ වුණාට මම එයාලට බයයි. ඊට පස්සේ අපි ඉස්සරහට ගියා. අපි කට්ටියගෙම ෆොටෝස් අරගත්තා, වීඩියෝස් අරගත්තා. වැඩිය ඩිස්ටර්බ් කරේ නෑ, මොකද මාව කෑවොත් එහෙම. මෙතන මේ ගස් වැවිලා තියෙන්නේ අමුතු විදිහකට. මේ ගස්වල කියන නමක් මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒව වැඩිලා තියෙන විදිහ හරි අමුතුයි. ඒ වගේම හරිම ලස්සනයි. මේ වල පේන අලපාර මිනිස්සු රෙදි සෝදන්න එහෙමත් යොස් කරනවා වගේ. අපි එනකොටත් ආච්චි කෙනෙක් එතන රෙදි සෝද සෝද හිටියේ. කොහොම හරි ඔන්න අපි මේ තැන බලන්න තමයි මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ. මෙහි බලන්න තව තැන් තියෙනවද කියන නම් අපි දන්නේ නැහැනේ. ඉතින් අපි මෙතනින් යන්න කියලා හිතුවා. අපි මේ වෙනකොට ලන්ච් අරගෙනත් තිබ්බේ නැහැනේ. අපි 9ට මෙහෙට ආවට 10 පහ වුණා පට්ටිපොරට එද්දී. ඉතින් අපි එනකොටම ට්‍රේන් එකත් ගියා. මම වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඒකේ. අපි දැන් මග හරියේ පොඩ්ඩක් නැවැත්තුවා අපේ ලන්ච් එක ගන්න. එතනත් ලස්සනම ලස්සන පාරක් තිබ්බා. මම යනකොට මෙතන දැක්කේ නැහැ හැබැයි. අද අපි හිතාගෙන හිටියේ පික්නික් එකක් කරනවා කියලා. හැබැයි ඉතින් අපිට පික්නික් එකක් කරන්න උනේ නැහැ. ඉතින් අපි ලන්ච් එක අරගෙන ආයෙත් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි මෙතනදිත් පොඩ්ඩක් එන්ජොයි කරා. අපි සින්දු කිව්වා, ඩාන්ස් කරා. යාළුවොත් එක්ක මේ වගේ වෙලාවක් ගත කරන්න මම නම් හරිම කැමතියි. මොකද මට වැඩිය ට්‍රිප්ස් යන්න හම්බෙන්නේ නැති හින්දා. ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. ඒ වෙනකොට නම් පොඩ්ඩක් මීදුම ගතියට තිබ්බේ. හැබැයි වැස්සක් නම් ආවේ නැහැ. ඊට පස්සේ හවස 3:00 වගේ වෙද්දී ගෙදර එන්න පුළුවන් වුණා. ඉතින් ආයෙත් මේ වගේ ගමනක් යන්න මම නම් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් මේක තමයි අද ට්‍රිප් එකේ වුනේ. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්නේ ෆස්ට් ටයිම්. මම හිතනවා ඔයාලා වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් පුළුවන් අය මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. ඉතින් මම ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Thanks for watching. Bye.